அதுமே இன்னே எம்கேஎம் லக்ஸ்வேசிக்கு काला बंडे हिस्वीला वेटे खेर कुनत मंकलंत दाला तेरे नैनी इन्नत इवसाला पुंची मगे दुख देयो बलाला तारार रारा तारार रारा तारार रारा आ तारार रारा आयोन हेमोटम अदापी म्यूसिकल प्रोग्राम मम हर्ष मम सश्रीका सेमिनी राइट अभी देना एक हनकवि मे नृत्य में मिनी पहानो बैठे ड्रामे के मम सिकंदर मेने कुल्फी राइट अद गोडक अलुत विस्तर तीयन अलुत गेम्स तीयन अभी अभी तेक इंड अभी अद इन्ने म्यूसिकल මම මේ ෆීල්ඩ් එකට මුලින්ම ආවේ The Little Star සීසන් 7 තරගාවලියෙන්. මම එකෙන් අටෙන් පහල ගායනංශයේ දක්ෂතම තරුණා. ඊට පස්සේ මම වෙළඳ දැන්වීම් වලටත් වෙළඳ දැන්වීම් වලට හඬ කවන්නත් ඒ වගේම ඊට පස්සේ මිනි පහන බයිට ඩ්‍රාමා එකේ හඬ කැවීම් කටයුතු වලට මට අනුරාධ මාමගෙන් ආරාධනා ලැබුණා. ඊට පස්සේ තමයි මිනි පහන බයිට ඩ්‍රාමා එකට මගේ හඬ කැවීම් කටයුතු කරන්න දායකත්වය ලබා දෙන්නේ. මම අතර මියුසික් වලට ආස කරන්නේ චූටි කාලේ ඉඳලම අවුරුදු 5 6 වගේ ඉඳලා ඒ කාලේ ඉඳලා සින්දු කියනවා මට තාම මතකයි ඒ වගේම පරිසරයකුත් තිබුණා මියුසික් පරිසරයකුත් ඒතර තිබුණා ඔහොම කාලයත් එක්ක ඇවිල්ලා මම අවුරුදු 15ක් විතර නුවර මියුසික් මගේ ගම නුවර මියුසික් කරන ගම ඩ්‍රීම් ස්ටාර් තරඟයට සහභාගී වෙනවා සීසන් 3 4 5 වගේ इतने मट हरीट अवस्थाव खमें सीसन फाइव के अवसान हयदेन आतरट मम एनवा रॉक् सिंग के हेट ओम खाले वेडरगन एनकोट गीत निर्माण खरला गोडाक जनप्रिय मगे गीत गोडाक रसिक पीरसा मगे वट ऐकून इट पास अहम बे तम मे हंड कवि शिल्पी क्विधेट सहभागिवे अनुराध सिगीर आराधना मत අපි දැන් සෑහෙන කාලයක් තිස්සේ ඒකේ වැඩ කටයුතු කරගෙන යනවා. ඇත්තටම හර්ෂ් මම ගොඩක් හොඳ ප්‍රතිචාර තියෙනවා අපිට. කට්ටිය ඉතින් අහනවා ඉස්සරහට මොනවද වෙන්නේ? මොකද වෙන්නේ කියලා. ඉතින් ගොඩක් හොඳ ප්‍රතිචාර තියෙනවා මිනි පහන බයි ටේ ඩ්‍රාමා එකට. ඒ වගේම ඒකෙන් ගොඩක් රසිකයින් පිරිසක් අතරට අපි ගියා කියලා මම හිතනවා. ओ मे मई दम हितनोक हरी मे शस्त्रिक कथा हरी अपीट अभी दंग गायक विधि शास्त्र एतकोट इतना विनम रसिक पीरसा किन्नो मे टेल ड्रामा बालनाय एक्टसा एक्म अपीतो इतन अभी तोड़ अभी इन रसिक प्रमाण इतनी गोड़ा वैडी गुण डबल गुण अमतक नवन सिद्धुवी नंग गोडाक तीयनवा वेलावकट माटी खताव बालन एकेन खताव ए वेलाव स्क्रीन ने की आनकोट कुल्फीट एक्ट करने नंगी के एक्टिंग बालला माटात समहरा किलाव टैंडुना वस्ता तीयनवा एक माट एक अमतक नवन सिद्धुवी मुकदक वेनक खागी हारी दियाक बालला माट गोडक्कायट प्रश्न तीयनवा
තාත්තාව හොයන එක කතාවක් ගැනනේ එක මේ ප්‍රධාන වශයෙන් යන්නේ කතාවනේ එතකොට මේ දේවල් සමහර දේවල් අපි දැකලා තියෙනවා එතකොට එතකොට අපිට මතක් වෙනවා සමහර දේවල් මතක් කළා දුක හිතෙන වෙලාවල් එනවා ඉතින් තරහ යනවා හැබැයි ඒගොල්ලොත් එක්ක ගොඩක් ආට ඒ කියන්නේ මේ මේ අඬන එක වැඩි ගොඩක් අඬනවා එතකොට අඬනකොට මම ආසම නැති දෙයක් තමයි මේ අඬන්න මට ගොඩක් අඬන්න වෙලා තියෙනවා සමහර අය මට hina නේද අඬනානේ මේමයි කියලා මේ එතන මට පොඩ්ඩක් ලැජ්ජත් හිතෙන වෙලාවට සතුටින් ඉතින් අපි කරගෙන යනවා ඒ කියන්නේ කෑ ගහන්න ඕනේ අඬන්න ඕනේ වනින්න ඕනේ ඒ වගේ දේවල් තියෙනවා ඒක ටිකක් සමහරලාට අපහසුයි ඒ වුණත් මේ දැන් අපි ඒ දේවල් කරලා අපි ටෙලිකාස්ට් වෙනකොට ඒක බලනකොට ඇත්තටම මේ සතුටක් එනවා මේ අපි නේද මේ කරන්නේ කියලා අපි කරන දේෙන් ගොඩක් එක ජනප්‍රිය වෙලා මං හිතන්නේ ලංකාවේ හඬ කාපු ටෙලි ඩ්‍රාමා වල උඩම තියෙන්නේ මිනි පහන ඔබ මේ දවස්වල මම මගේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා ඒ වගේම දෙරණ සරිගම සුපර් බැටල් අලුතෙන් ප්‍රෝග්‍රෑම් එකක් පටන් ගත්තා ඒකේ තරඟ වදිනවා මමත් ඒ වගේම හඬ කැවීම කටයුතු වෙළඳ දැන්වීම රංගපෑමේ කටයුතු ඒ වගේ ගොඩක් දේවල් මේ දවස්වල සිදුවෙමින් පවතිනවා ඔව් මමත් ඇත්තටම අපේ ආයත මේ කොරෝනා වලින් පස්සේ අපේ ප්‍රසංග එහෙම අලුතෙන් ආය පටන් ගන්නවා ඒ වැඩවලටත් එකතු වෙන ගමම්ම හඬ කැවීමේ කටයුතු කරනවා ඇත්තටම මම මේ ටෙලි ඩ්‍රාමාවේ තාත්ත කෙනෙක් වගේම මම ඇත්තටම මගේ ජීවිතෙත් දැන් මම තාත්ත කෙනෙක් මට පුතෙක් ඉන්නවා ඒත් එක්ක තමයි ගොඩක් කාලවට කාලෙ ගෙවෙන්නේ මගේ නිදහස හැම වෙලාවකම වගේ ඒත් එක්ක ගොඩක් සුන්දරයි ඇත්තටම අලුත් අත්දැකීමක් මගේ ජීවිතේට එකතු වුණා සිකන්දර් මහත්තයා අපිට මොන වගේ චැලෙන්ජස් වලට මුහුණ දෙන්නේ දැන් නේද ඔය කිසි දෙයකට බය වෙන්න එපා කුල්පි මම ඉන්නවා දෙවියන් වහන්සේ අපිත් එක්ක ඉන්නවා ඔයගේ අම්මා තරුවක් කියලා හසේ බලාගෙන ඉන්නවා අද අමීර නංගිත් මෙතන හිටියා නා ඔව් අපිට කනක් කියලා ඉන්නම බැරි මගේ ෆේවරිට් ෆෙරිටේල් කැරක්ටර් එක ස්නෝ වයිට්. සාමාන්‍යයෙන් මම එහෙම ජන්ක් ෆුඩ් එච්චර යූස් කරන්නේ නැහැ. ඩාර්ක් චොක්ලට්. මට ලැබුණ බෙස්ට්ම බර්ත්ඩේ gift එක මගේ තාත් ලංකාවට ආවා. ගොඩක් යාළුවෝ ඉන්නවා ශුහයිසිදීන් ඉන්නවා එතකොට අක්ෂා ඉන්නවා ඒගොල්ලෝ මගේ සිසුන් එකේ නෙවෙයි වුණාට ඒගොල්ලෝ මාත් එක්ක හැම වෙලාවම වගේ හම් වෙන මම ගොඩක් ඒගොල්ලන්ට එක තමයි ඉන්නේ ඔව් මට ධෝනි කියලා තමයි කතා කරන්නේ ඇත්තටම මම හිතන විදිහට කුල්ෆි ගොඩක් සංවේදී කෙනෙක් ඒ වගේම තමයි මම සංවේදී මටත් පොඩි දෙයකට ඇඬෙනවා තව කිව්වොත් එයා අනුන්ගේ දෙයකදී ඔන්න වෙලාවක Tamanට ඒ දෙය බැරි වුණත් ඒ දෙය එයා කොහොම හරි ඒ දෙය කරලා එයාට උදව් කරන්නේ වගේ තමයි මමත් අහේම දැත්ත ඇත්ත ජීවිතෙත් එහෙමද ඔව් නෑ 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 ඒ කියන්නේ ටෙලි ඩ්‍රාමා කියන්නේ ටෙලි ඩ්‍රාමා කියද කෙනෙක්ට උදව් කරනවා ඔව් ඒ වගේ මමත් මම බය බොරු කියන බයයි තව හොර වැඩ කරන්න බයයි කරන්නේ නැහැ බයයි මම කැමතිම සතියේ බදාදා දවසට ගොඩක් නිහතමානි ගොඩක් හොඳ කෙනෙක් නිදහස මම ඉතින් නිදහස කියලා හිතුවක්කාර වැඩ නම් ගොඩක් කරලා තියෙනවා එකක් කියන්න බෑ ඉතින් හැබැයි මම කවදාවත් ප්‍රශ්න දාගෙන එන්නේ නැහැ ගෙදෙට්ට ඒ නිසා මේ
ප්‍රශ්නයක් වුණ නැහැ. මට උමනාව තිබුණා මේ හමුදාවට බැඳෙන්න. මම කීපවතාවක්ම උත්සාහ කරා. නමුත් මට ඒ අවස්ථාව හම්බුනේ නැහැ. මම ගොඩක් උසතැන් වලට යන්න කැමති නැහැ කිව්වොත් බයයි ටිකක් බයයි ගිහිලා තියෙනවා ගියාට පස්සේ ටිකක් බයයි බයට ටෙට් නේ ගොඩක්ම බයයි ආයේ යන්න නැහැ කියලා තමයි මම හිතාගෙන ඉන්නේ මට ගොඩක් ලොකු අභියෝගයක් වුණා මම ආස රොක් මියුසික් වලට එතකොට මම ඒ කාලේ ඉඳලා නුවර ඉන්න කාලේ ඉඳලා ප්‍රැක්ටිස් කරනකොට ගොඩක් අය ඒක ඇහුවෙත් නැහැ ඒගොල්ලෝ සමහර අය මට hina වුණා මොනාද කරන්නවා කියලා හරියන්නේ නැහැ කියලා ඒගොල්ලෝ 99%ක්ම එකපාරක් යනකොට මම තනි පුද්ගලයෙක් විදිහට මගේ පාරේ ආවා ඒකෙන් දේවල් මම කරලා පෙන්නුවා ඇත්ත වශයෙන්ම මම ගොඩක් ආස කරා එකන් දැනටමත් ඒ ආශාව තියෙනවා ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ වැඩක් කරන්න ඕනේ කියන එක මම ආසම වොයිස් එක ආසම ගායිකාව සෙලින් ඩියෝන් එයා රහමන්ගේ මියුසික් වලට මම ගොඩක් කැමතියි මම ගොඩක් ආසයි වීර කතා වලට මම බලපු ආසම එක රොබින් හුඩ් බොහොම සරල අති දක්ෂ කෙනෙක් අපි දැන් සින්දුවක් කියමුද කිම් අපි නෙමෙයි ඔයා කියන්නේ මොකද්ද මොකක් රිකවෙස්ට් එකක් තියෙනවද එහෙම නැහැ මම ශංකර්ගේ ඕනම සින්දුවකට ආසයි කැමති එක හරි අපි නම් දැන් අපි මේ මියුසිකල් ටීම් එකේ විශේෂ ඉල්ලීමක් තිබුණා මගේ ගීතයක් ගන්න කරන්න බොයිස් ඕෆ් ෆ්ලවර් ටෙල් රාමිකේ මුල්ම කාලේ සිංක්‍රප් එක අපි ඒක කොටසක් කියමු හා ඔකේ මා සමගින් මා දෙස බලා ආදරේ තනේ දැසිතා මා සමගින් ජීවිත පුරා ජීවිත දනේ විපතා ඔය රූපින් මගේ සිත සලිත වී මේ ගියේ උල්පත උනා සැහැල්ලුවෙන් ගෙවූ ජීවිතේට එක රෝස මලක් බර උනා ඔබට මං ලං උන තරම් මේ ජීවි ලෝකය ලස්සන වෙලා මට ඔයාලං උනානම් සිත පිරෙයි සුන්දර වෙලා Thank you දැන් මමත් සින්දුවක් කිව්වා ඔයත් සින්දුවක් කියන්න ඕනේ පුංචි සිතේ පුංචි සිනා වෙලිපනල්ලේ ලංජු ගැසි හද වෙලා මල් හසරල්ලේ පුංචි සිතේ පුංචි සිනා වෙලිපනල්ලේ ලංජු ගැසි හද වෙලා මල් හසරල්ලේ පුංචි දෙයට කතා වෙලා රණ්ඩු වෙලා වෛර බෙදන් කතා නොමැති ගෙවල් තුනක දූලා පුතාලා අම්මලාට හොරින් නැවිත් සෙනෙසිතින් යාළු වෙලා පුංචි පැටව් එක පවුලකි වෙල්ලි පනල්ලේ හරිම ලස්සනයි මම ගොඩක් කැමති සින්දුවා. අපිට පොඩි චැලෙන්ජ් එකක් හම්බලා තියෙනවා මේක අලුත් එකක්. මෙතන මේ
මේ පොඩි කොලයක් තියෙනවා ඒකේ තියෙනවා මොන හරි දෙයක් ලියලා ඒක අරගෙන ඔව් විස්තර කරාම කියන්න ඕනේ මොකක්ද මොනවාද කියලා මේ මම ඉස්සෙල්ලම ගන්න ඕ ඔයා ගන්න ඔයා ගන්න उसाई उस विधि हेट थी ना एक पाने पाने तीन पाने ना पाने ना पाने ना एक उस गोड़ा एक प्रसिद्ध एक वाट मिनिसु थाना एक स्थान या एक बालान बालान ना मिनिसु එතකොට ඒ වගේ සමහරක් රට ඒ ඒ තැනේ තමන්ගේ වාසස්ථානය හදාගෙන ඉන්න මිනිස්සු ඉන්නවා. එතකොට තව මොකක් කරේ ටවර් එකක්ද? නෑ, ටවර් එකක් නෙවෙයි. එහෙම ලෝකේ ප්‍රසිද්ධම ටවර් එකක් නෙවෙයි. නෑ. නෑ. එහෙම නැහැ. ඒක පානේ නැහැ. ඒක ස්වභාව ධර්මයට අයත් දෙයක්. සමහරු එතනට යන්න බයයි. කන්දක්. හරි දුර්ලභ දෙයක් දැන් මම කොච්චර මේ ප්‍රශ්න අහුවත් වැඩන්නේ ඔයා දැක්කනම් නේ නෑ දැක්කේ හරි දුර්ලභයි අපි ඇත්තටම පොඩි කාලේ ඉඳලා ආසයි අදටත් මම නම් ආසයි ඉබේ සිදුවෙන දෙයක්ද ඔව් ඉබේම කියන්නේ ඒ හේතු ස්වභාවික හේතු නිසා සිදුවෙන දෙයක් කවුරු හරි විසින් කරන දෙයක් නෙවෙයි ඒක ස්වභාව ධර්ම විසින්ම වෙන දෙයක් හැම වෙලාවෙම නෑ නෑ ඒක ඇත්තටම හරිම දුර්ලභ දෙයක් නිතරම දකින්න හම්බ වෙන්නේ නැති දෙයක් මොන වගේද පාට පාට ගොඩක් තියෙනවා ඉතින් පාට ගොඩක් ඔව් කොහෙද තියෙන්නේ තියෙන්නේ හසි තමයි අපිට පේන්නේ හසි ඒක දී ඒක දැන් ඒක වෙන්න කලින් කියලා සිදුවීම් තියෙනවද ඒ දේ වෙන්න කලින් ඔව් ඒක ස්වභාවික දෙයක් තමයි ස්වභාවික හේතු නිසා තමයි සිද්ධ වෙන්නේ ඔව් ඒ ස්වභාවික හේතු ඒක අවුම නිසා වැස්ස නිසා එහෙම ඔව් right උත්තරේ හරි බලන්න ජීවියෙකුට නැතිවම බැරි දෙයක් කියන්නේ ජීවත් වෙනවා නම් නිකන් වාරින්න ඕනේ ඔව් වතුරද ඔක්සිජන්ද නෑ කෑමද නෑ නිවාසද නෑ පෘථිවිය පැවැත්ම තියෙන්නේ ඒක හින්දා හිරු එළිය හිරු එළිය නේද ඔව් හිරු හරි right මම ඉක්මනට මේසි වැඩි කළා මම අන්දපා හරි ඇත්ත මේක හරි ලේසි ප්‍රශ්නයක්. පොඩි කාලේ පොඩි කෙල්ලෝ හරි ආසයි. ලෝල්. හරිම අමාරු නෑ ප්‍රශ්න උත්තර දෙන්න. හරි. කැමර ගන්න දෙයක්. චූටි ළමයි ගොඩක් ආසයි. පළතුරක්ද නෑ පළතුරක් නෙවෙයි ඒක එක එක කලර්ස් වලින් තියෙනවා අර කටේ දාගෙන ටිකක් කරලා ඉන්න පුළුවන් දෙයක් මාෂ්මෙලෝ නෑ අර පොඩි කොහොමද කියන්නේ රවුම් රවුම එක රවුම් පොඩි රවුම් වගේ පොඩි රවුමක් වගේ හැඩයක් තියෙන දෙයක් මොන වගේ නේද හදන්නේ හදන්නේ පැණි රස කෑම. පැණි රස කෑම. සීනි බෝල දෙවෙනි. නෑ. ජුජුස්. නෑ. ඒ වගේ මොනවාද? ඔව් ඒ වගේ තමයි. ටොෆි චොක්ලට්. නෑ. ඒකට කිව්වොත් පොඩි අර ස්ටික් එකක් වගේ තියෙනවා අල්ල ගන්න. ආ.
රයිස් බලන්න. පොඩි එකක්. තියෙනවා අර කටේ දාන අල්ලගෙන ඉන්න පුළුවන් විදිහට. ලොලිපොප්. හරි. රයිට්. මොම අර ප්‍රශ්න වගේ. පොඩි කාලේ ප්‍රශ්න. අගන්න නෑ මම. හරි. මේක ඇවිල්ලා මේ අතර පොඩි කාලේ අපි යන්න හරි ආස තැනක් ස්ථානයක් පොඩි කාලේ යන්න ආසයි දැන් නම් මම එකට එච්චර කියන්නේ කොහොමත් මම කැමති නෑ ඒකට කොහොමත් මම කැමති ඔව් මොන වගේද ඒක ඇත්තටම ගොඩක් පණ තියෙන අය තමයි එතන ඉන්නේ පණ තියෙන අය ආ එතකොට ඒක බලන්න යනවා චූටි කාලේ ස්කෝලින් කරගෙන යනවා හින්දා ආ දැන් යන්නේ නැද්ද මම ආස නැහැ දැන් අනිත් කටි ආස ඒගොල්ලෝ ආස දන්නේ මම අතර මේ එතන ඉතින් ආස නැහැ ඒ කියන්නේ එතන අනතුරු සිද්ධ වෙන තැන වෙන්නත් පුළුවන් සිද්ධ වෙලක් තියෙනවා ඒක සිද්ධ වෙලක් තියෙනවා බීච් එක නැහැ ගිහිල්ලා බලන අධ්‍යාපන චාරිකාවලට අපි ඔය කරගෙන ගිහිල්ලා තියෙනවා මොකද නැහැ खबर गोया दिए बार रातु जापाने आने बे आने मामू क्यों बना है ने यार रातु संडोडे हरि इतने उत्तर टिक क्यों बना है याने कतो रावण कायरो चीन रूसिया रूसिया How the boy? Nagas. අපි දැන් කරන්න යන්නේ give me a challenge. මම දැන් ප්‍රශ්නයක් අහනවා. හා. හරි. මම බලන්න එපා. හරි. මෙන්න මේක ප්‍රශ්න වලට හම්බෙන්නේ ශස්ත්‍රිකා. ඔයා මොකද කරන්නේ? hina vela සහ තරහෙන් කියලා පෙන්වන්න. ඔයා මොකද කරන්නේ? මම ඉන්නවා ඉතිවත් කතා කරන්න. ඔයා මොකද කරන්නේ? සර වැඩි නන්ද. දැන් මම හරිද ප්‍රශ්නේ? චකිත සොංග එක ක්ලාසිකල් විදිහට කියන්නේ. ඒක හොඳයි. ඒක නෑ ඒක කියන්නේ කොහොමද ක්ලාසිකල් කියන්නේ? සෑවක් වක් හද තුල මානෝවන ලෙස
මායාවක් වත් තෙතුල නැනෙදන සේ චකිතයවත් නැතිද නැවතුවේ මතකය කෙලෙස දෝමිය දුනේ ඒ හරි ඇත්තම මේ මේ ඒක මේ සාර්ථක නැහැ ඉතින් මේ මොකද මං කියන්නේ හරි ඕකේ වා කියන්නක වාච් ලිරික්ස් ටික අන්න කවන්නේ අපි ඒක හරිනේ ඇති ඒක වඩා ඇත්තම ලොකු චැලෙන්ජ් එකක් ඒකෙන් තියෙන අනිත් එක මාස්ටර් සර් සෝන්ග් එක රොක් විදියට ආ හරි අපේ කියමු පනම් මටින් මට වැඩි කර දුන්නා හැකියුණත් බත් මිටක් දරුවට කවන්න මාස්ටර් සර් මගේ හිමිතැන මට දෙන්න අනේ සර් කරුණාවෙන් සලකන්න මම දැන් ප්‍රශ්න අහන්න මේකයි ප්‍රශ්නය ටිකි ටිකිරි ටිකිරි සිනහ පාලා රන්වලල්ල අතේ දමාලා මේ සින්දුව හොඳට ඉඟි බිඟි දාලා කරන්න ඕනේ ටිකි ටිකිරි ටිකිරි සිනහ පාලා රන්වලල්ල අතේ දමාලා ඉඟත් නලෝලා බඳත් නලෝලා ආවේ රන්වැනිකා රයිට් නේමයි කවුද ඔයාට මේ වැඩේ කරන්න කිව්වේ තරහෙන් සහ ආදරෙන් කියන විදිහ හරි මුලින්ම ආදරෙන් කියුනේ හා කවුද මේ වැඩේ කරන්න කිව්වේ හරි හරි දැන් තරහෙන් කවුද ඔයාට මේ වැඩේ කරන්න කිව්වේ මරද්ද හිතනවා all right දැන් මාෂ්මෙලෝ චැලෙන්ජ් එකක් තියෙනවා. සප්පර 30ක් ඇතුළත වැඩිපුරම කන කෙනා තෝරන්න ඕනේ. අපි දෙන්න දැන් ලැස්තිද? ලැස්ති. රයිට්. අපි උඩ කන්න බෑනේ මොකද? කොහොමද කන්නේ? ගිලින්න ගමයි දින්න hina. හිර වෙනවා මේ වයම ගිලින්න. ආ. බීලා ඉන්නේ. 3 2 1 Go! අපි අද ඇවිත් ඉන්නේ මියුසික් පිකල් ප්‍රෝග්‍රෑම් එකේ අවසාන අදියරට මමයි සස්රිකායි ගොඩක් විනෝද වුණා සස්රිකා ඔව් හර්ෂාංකරේ අපි දෙන ගොඩක් විනෝද වුණාද ඒ වගේම තමයි මට මේ ප්‍රෝග්‍රෑම් එකට ආරාධනා කිරීම සම්බන්ධයෙන් දිලි මිස්ටර් ගොඩක් ස්තුතියි ඉතින් ඒ වගේම තමයි සෑම සෙනසුරාදා සහ ඉරිදා දවසකම රාත්‍රි 7:30ට හර්ෂාංකලින් මමයි හඳ කවන අමිනි පහන බේ බලන්න කියලා ආදරෙන් ඔයගලන්ගෙන් ඉල්ලලා සිටිනවා ඒ වගේම මියුසික් පිකල් channel එකත් subscribe කරන්න තව තියෙනවා විස්තරයක් කියන්න මගේ මම අලුත්ම ගායනෙන් සහභාගී වුණා දෙරණ පොදු ටෙලිඩ්‍රාමා එකේ theme song එක මම sing කරා ඒ වගේ මගේ තව අලුත් song එකක් තියෙනවා මම ඒකෙන් කොටසක් කියන්න චන්දන වල්පොල සහ රේරු එක තමයි මේ song එක කරේ
सीमा वेनुतंतेहा विश्वास एतिया उदम मैनु आदरे मगिन गेलवी गिया लंग उन्नु दे हवा सेवनेली पवा पवा गण अधुरे दी तनिकर दमा यनवा तमा नुब हिंदी तो नुया नुब नुवे मा पवा जीविते हरदमा यनवा सेर मुदाला एना अभी गिहिंगे ना बाय।